මටහිතෙන්නේ මුළු ඉන්දියන් මහපොළොවටම උඹ වෝන් එකක් දුන්නා. මාලිට පස්සේ මාලිගේ ඇක්ෂන් එකෙන් ලෝකේ හොල්ලන ලාස්ට් ඕවර් එකක් දාන්න ලංකාවේ තව එකෙක් ඉන්නවා කියලා. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ලබා ගනිපු ලකුණු 226ක ඉලක්කය හඹා ගියපු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අවසාන පන්දු අර තුනට ලකුණු 35ක් ලබා ගත යුතුව තිබුණා. ඉතින් අන්තිම වෙද්දි තනි කරම්ම CSK පන්දු යවන්නන්ගේ බලෑණියේ බර ඇද්දී අපේ කොල්ලෝ දෙන්න. ඒ මහේෂුයි මතීෂයි. මහීෂ් ගත්ත මැක්සිගේ විකට් එක තමයි ටර්නින් පොයින්ට් එක උනේ. මහේන්ද්‍ර සිං ධෝනි නම් වූ විශිෂ්ට නායකයාගේ විශිෂ්ටත්වය මේ තරගයේදී ඔහු මනාව පෙන්වුවා. RCB පිටිකරුවන් කොපමණ පහර එල්ල කරත් ධෝනි පැනික් උනේ නැහැ. මූණ ඇඹුල් කරගත්තේ නැහැ. උඩ පන්දු අතාරෙද්දී ක්‍රීඩකයන්ට බැන්නේ නැහැ. කූල් එකේ කණ්ඩායම ලස්සනට මෙහෙව්වා. ඒ වෙද්දි චෙන්නයි පෙළේ ආරම්භක පන්දු යවන්න දෙන්නටම එක් පන්දු ආරේ බැගින් යවන්න ඉතුරු වෙලා තිබුණා. ආකාශ් සිං පන්දු ආර 3ක් යවලා ලකුණු 35කට එක් කඩුල්ලක් දවාගෙන තියෙද්දි තුෂාර් දේශපාණ්ඩේ පන්දු ආර 3ක් යවලා ලකුණු 33කට කඩුල්ලු දෙකක් දවාගෙන තිබුණා. හැබැයි ධෝනිට විශ්වාසය තිබ්බේ අපේ පොඩි කොල්ලගෙන. ඒ වෙද්දි මතීෂ පතිරණ පන්දු ආර 2ක් යවලා ලකුණු 28ක් ලබා දීලා තිබුණත් ධෝනි මතීෂට පන්දුව දෙනවා. දැඩි පීඩනයේ මැද වුණත් අපේ පොඩි කොල්ලා ඒ පන්දු ආරට ලබා දෙන්නේ ලකුණු 4ක් පමණයි. ඒ පන්දු ආරදී මතීෂ ඒ කඩුල්ලකුත් දවා ගන්නවා. එම පන්දු ආරෙම තමයි චෙන්නයි පිළට මොමන්ටම් එක ගෙනාවේ. ඒ විශ්වාසය නිසාම ධෝනි අන්තිම පන්දු ආරය යවන්නත් මතීෂවම තෝරගන්නවා. බැංගලෝර් පිළට අන්තිම පන්දු ආරදී ජයග්‍රහණයට ලකුණු 19ක් අවශ්‍ය වේ යුතුව තිබුණා. අවසාන පන්දු ආරේ ක්‍රියාත්මක කළ මතීෂ එම පන්දු ආරේදී ලකුණු 10ක් පමණක් ලබා දෙමින් එම පන්දු ආරේ නිමා කළේ අවසාන පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින්. ලෝකේ පරිණතම 20-20 නායකයා අපේ පොඩි කොල්ලගෙන මෙච්චර විශ්වාසයක් තියලා පන්දුව අතට දෙන්නේ මේ කොල්ලගේ තියෙන විශේෂත්වයක් කියලා දකින නිසා කියලා නොඅනුමානයි. මතීෂ පතරණ මෙහිදී පන්දු ආර 4ක් යවලා ලකුණු 42කට කඩුලු දෙකක් දවා ගන්න ලබනවා. අපේ ලොකු පුටුවල ඉන්න ඇයට විශ්වාස නැති වුණාට ලෝකේ හොඳම නායකයා වෙච්ච ඉන්දියාවට ගෙනල්ලා දෙන්න තියෙන කප් සේරම ගෙනාපු ධෝනිට අපේ කාව විශ්වාසයි මචං. ලංකාවේ මැච් වලදී බංකුව රත් කරාට මේ ධෝනිගේ හොඳම ඩෙඩ් බෝල අපේ මතීෂ පතිරණා.